අයිබෝවන් සියලුම දෙනාට මම හිතනවා අපි අද ලබා දුන්න පේපර් එක හොඳට කරන්න ඇති කියලා. විශේෂයෙන්ම ළමයි විශාල සංඛ්‍යාවක් ඒකට උත්තර ලියලා තිබ්බා. සමහර ළමයි කිව්වා පේපර් එක ටිකක් අමාරුයි, සමහර ළමයි නම් කිව්වා එච්චරම ලොකු ගැටලුවක් නෑ. නමුත් ඇත්තටම මෙහෙම අපි බලන්න ඕනේ, මේකනේ අපි දුන්න පළවෙනි පේපර් එක. මේකේ ලබා දුන්නේ MCQ ප්‍රශ්න 10ක්. තරමක් අමාරු වෙන්න පුළුවන්. එතකොට ඔබ මොකක්ද කරන්න ඕනේ? ඊළඟ පේපර් එකට කලින් මේ ගණන් ටික නැවත පාරක් තියරිත් එක්ක බලලා හොඳට පුරුදු වෙන්න ඕනේ. අටපාඩම් කිරීමකින් තොරව තියරි දාලා බලන්න මේ ගණන් වලට උත්තරේ ගන්න. එතකොට ඔබ මේ විදිහට කීප පාරක් තියරිත් එක්ක ගණන් ටික නැවත නැවත හදපුවාම මෙතන ඔබට ඉදිරි පාඩම් වලදී නැත්නම් ඉදිරි අපි ලබා දෙන MCQ පේපර් වලදී ඔබට ගැටලුවක් වෙන්නේ නැහැ. නිසා බය වෙන්නේ නැතුව ප්‍රැක්ටිස් කරන්න. ඔබට මේ පේපර් එක අමාරුයි කියලා කියන එකෙන් කියන්නේ ඔබ තව තව උත්සාහ කරන්න කියනවන එක නිසා මේ පේපර් එක අතාරින්න කියන එක නෙමෙයි. ඉතින් හොඳට මහන්සි වෙලා තව ටිකක් ගැටලු විසඳන්න. කොහොමද ඒ ෆිසික්ස් වල තියෙන මූලධර්ම මේ ගානට ඇප්ලයි කරලා තියෙන්නේ කියලා හොඳට බලන්න. එහෙම නැතුව ගණන් විශාල සංඛ්‍යාවක් හදුවට වැඩක් නැහැ. එහෙනම් මම ඔබට උදව්වක් විදියට තමයි මේ පේපර් එක හැම සතියකටම ලබා දෙන්න තීරණය කරේ. එතකොට මේ ඒකේ පළවෙනි විවරණය නිසා මම අවශ්‍ය තැන්වලදී තියරි චූට්ටක් මතක් කරන්න හැම එකටම මෙහෙම වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඔබගේ අදහස් ආයෝජන අපිට ඉදිරියේදී ලබා දෙන්න. හරි, එහෙනම් අපි පළවෙනි ගානට යමු එමු. අපි එහෙනම් ප්‍රශ්න පත්‍රයේ පළවෙනිම ගැටලුවට යමු එමු. එතකොට ඒකේ තිබ්බේ සරල ඒකක හා මාන ගැටලුවක්. සමහරක් වෙලාවට ළමයි මාත් එක්ක තරහ වෙද්දී දන්නේ මේක සරලයි කොට මේක කොහෙද සරල කියලා. අපි බලමු ඇත්තටම ඒ ගැටලුව අමාරුද කියලා. ලේසිම ගැටලුවක් දීලා වැඩක් නැහැ මෙතනදී. සාමාන්‍යයෙන් විභාගෙට අපි හොඳට තියරි දැනගෙන යන්න ඕනේ. එතකොට මං හිතනවා ඔයාලා ගාන කියවන්නේ නැති අපි පළවෙනි ගානෙන් අහන්නේ ඒගේ මාන කුමක්ද කියලා නහන්නේ. රයිට්. දැන් එතකොට අපි ගත්තාම මේක දීලා තියෙනවා P කියන්නේ පීඩනය, V කියන්නේ පරිමාව, T කියන්නේ කාලය. ඒගේ මාන තමයි අහන්නේ. එහෙනම් අපිට කිසිම ගැටලුවකින් තොරව මේකේ ගාන හදාගෙන යන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ E වල XT කියලා එක්කෙනෙක් ඉන්න නිසා. يعني මෙන්න මෙතන සමීකරණය අපි ලියුවොත් අපිට තියෙන P සමානයි AB ධන B බෙදීම X වතාවක්. මෙන්න මේ E වල XT තුන්වෙනි බලයේ ඉනවා. එතකොට එන්න මෙයා ඉන්න එක පොඩි ගැටලුව. නමුත් අපිට බැලුව බැලමට සහ අපි තියරි අනුව දන්නවා මේ ඊට මාන නැහැ. එහෙනම් මාන නැත්තම් එයා සමීකරණයට යන්නේ නැහැ. ඒ ඊට මාන නැහැ කියලා කියන්නේ ඊගේ දර්ශක වලටත් මාන නැහැ. එහෙනම් මේ දර්ශකයටත් මාන නැති වෙන්න ඕන. මාන නැත නෙමෙයි, මාන නැත නෙමෙයි. මාන නැත. හරිද? හරි. එහෙනම් ඒ කොටස ඇත්තටම අපිට වැඩක් නැහැ. හරි. එහෙනම් මට පුළුවන් ඒ කොටස අහක් කරලා මේකේ ගැටලුව හදන්න. එතකොට මෙතන අපි ලියන්න පුළුවන් P සමානයි AV ධන B. X කින් වෙන වෙනම මේ පද දෙක බෙදනවා. දැන් බලන්න හරියටම සරලයි නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් මොකද්ද? පළවෙනිම කාලී ගණගත්ත තියරි වලින් P ගේ මාන සමානයි AV බෙදීම X ගේ මාන නැත්තම් කොට සමානයි P බෙදීම X ගේ මාන කියලා ලියන්න. තම සරලයි. හැබැයි දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ P ගේ මාන හොයන්න යද්දී අපි A ගේ මාන හොයන්න යන්නේ A ගේ මාන හොයන්න යද්දී X ගේ මාන දැනගන්න වෙනවා. මොකද ගානේ P ගේ මාන දීලා තියෙනවා, V ගේ මාන දීලා තියෙනවා, X ගේ මාන දන්නේ නැහැ. ඒක හොයන්න ඕනේ. එතකොට මෙන්න මේකේ හොයන්න යද්දී විශේෂ කරුණු දෙකක් මතක තියාගන්න.
ඇත්තටම මේක වී කියන්නේ කවුද කියලා හොඳට මතක තියාගන්න ඕනේ. ෆිසික්ස් වලදී වී කියන්නේ සමහරක් වෙලාවට ප්‍රවේගයට. එතකොට අපි වී කියලා ගන්නවා. ඊළඟට විද්‍යුතයේදී අපි වෝල්ටීයතාවයටත් වී කියලා ගන්නවා. ඊට අමතරව පරිමාවටත් වී කියලා ගන්නවා. මෙයාලගේ ඒකක බැලුවොත් වෙනස් ඈ. ms ඍණයක මෙයා වෝල්ට් හරි. ඊතර පරිමාවේ ඒක ඝන මීටර. හරි. මෙන්න මෙයාලගේ ඒකක වෙනස්. එතකොට මෙතන හොඳට ගාන කියවන්න ඕනේ v කියන්නේ කවුද? උඩ ගාන දීලා තියෙනවා v කියන්නේ පරිමාව. ගැටලුවක් නැහැ. p කියන්නේ පීඩනය. ඒකත් ගැටලුවක් නැහැ. x හොයාගන්න අන්න අර මොකක්ද අපිට ඕන වෙන්නේ? මුලින්ම කිව්ව ඒ ඕන වෙනවා. ඒ තමයි ඊකේ දර්ශකයට මාන නෑ කියන එක අපිට අවශ්‍ය වෙනවා. එතකොට මම මෙතනින් අපි පල්ලෙහාම හදමු. මොකද්ද ඊකේ දර්ශකය තියෙන්නේ? එතනින් මම හදලා ගන්නම්. මුලින්ම අපි කරන්න ඕනේ මෙතන ආවට පස්සේ ඊකේ දර්ශකයේ මාන නෑ කියන එක ගන්න ඕනේ. ඒක x වල xt 3 සමානයි මාන නෑ කියන්නේ ඒක උත්තර 1යි ඒකක නැති වෙනවා. දැන් එතන ආදේශ කරමු නියන් අපි ඒකක වලින් අදලා අන්තිමේට මාන දාමු. t කියන්නේ කාලය කියලා දීලා තියෙනවා. එහෙනම් මාන වලින්ම දාමු. right. එහෙනම් t වල තුන්වෙනි බලේ මෙයා 1යි. ඒ කියන්නේ x ගේ මාන කියලා කියන්නේ හරි? මෙයා 1ට t ගියපුවාම මෙතන ඉරිණ 3. හරිද? මොන අපිට මෙහෙම දාන්න පුළුවන්. නැගේ සම්පූර්ණ මාන සමාන 1යි. විදියට යන්න පුළුවන් හරිද? ඇත්තටම මෙච්චර දිගට යන්න ඕනේ නැහැ. හරිද? සරලම ක්‍රමයේ තමයි මෙන්න මේක තමයි සරලම ක්‍රමය. හරිද? xt 3 සමානයි 1යි නะ. ඒ කියන්නේ මෙයා දෙන්න ගුණ වුණාම එකක් එන්න ඕනේ. ඔයා දන්නවා මෙයාගේ ඒකක ගත්තොත් තප්පරවල 3 වෙනි බලේ නම් x වල ඒකක වෙන්න ඕනේ. කොහොමද? දෙන්න ගුණ වුණොත් නේද ඒක කැපිලා ගිල එකක් එයි. එහෙනම් x වල මාන කියලා කියන්නේ හිතෙන්ම ගන්න පුරුදු වෙන්න 1 යට s3යි ඒකක. එහෙනම් x වල මාන කියලා කියන්නේ t ඍණ 3යි. ඒක ටික දවසක් පුරුදු වුච්චට පස්සේ හිතෙන්ම ගන්න පුළුවන්. හරිද? තව විදිහට තමයි ගාන හදන්න තියෙන්නේ. එහෙනම් x වල මාන හොයාගත්තට පස්සේ අපි ඒක ගිහිල්ලා ආදේශ කරනවා. මේ ස්තන හරිද? right. එහෙනම් මම ආය ගාන පිළිවෙලට අපි ගමු. ඊට අපිට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙතන සමීකරණේ පොඩ්ඩක් තියාගත්තොත් පේන විදිහට හරි p සමානයි මේ පැත්තේ තමයි දැන් මම ගාන හදන්නේ. එක මෙච්චර වෙලා අරන් කියවට මෙච්චර ගොඩක් වෙලා යන්නේ හරි. p සමානයි ab බෙදීම x. මේක ක්‍රම දෙකකට හදන්න පුළුවන්. අපි සමීකරණ ලියාගත්තානේ. එකක් තමයි ඒක කැසුරෙන් හදන්නත් පුළුවන්. දෙවෙනි එක ආන ඇසුරෙන් හදන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මම ගොඩක් වෙලාවට කැමති ඒක කැසුරෙන් හදලා අන්තිමේට උත්තරේ මානවලට ගියේ. හරි. එහෙනම් අපි ඒකක ඇසුරෙන් හදමු. ඒ කියන්නේ මේ පැත්තේ ඒකක. මොකද්ද මේ පැත්ත කියන්නේ? වම් පැත්තේ ඒකක සමාන වෙන්න ඕනේ දකුණු පැත්තේ ඒකක වලට. හරි. එතකොට හොඳට පරිස්සම් වෙන්න ඕනේ. මේක හදද්දි right. මේ බලන්නකෝ. මේ පැත්තේ ඒකක කියලා කියන්නේ පීඩනයේ ඒකක අපිට ගන්න පුළුවන්. මොකද පීඩනයේ ඒකක nm ඍණ 2. ඊට පස්සේ දකුණු පැත්තේ ඒකක දන්නේ නැහැ. p කියලා කියන්නේ පරිමාවක්. හොඳට මතක තියාගන්න මෙතන පරිමාවක් කියන්නේ ආ ඝන මීටර. ඊට පස්සේ xk ඒක අපි දන්නවා. තනින් ඇවිල්ලා තියෙනවා මේ තින් ඊවල ඍණ 3යි. ඒ කියන්නේ තප්පර ඍණ 3යි මෙතන දාන්න තියෙනවා.
මේටික සුළු කරලා ගන්න. කලින් මේක සුළු කරන්න කලින් මේ නිව්ටන් තියෙන එක අපි අපි නිව්ටන් තියෙන එක මොකද කරන්න ඕන? එක ගෙනියන්න ඕන. නිව්ටන් කියන්නේ kgms ඍණ 2යි එතන m ඍණ 2යි එතන a m වල තුන්වෙනි බලය එතන s ඍණ. දැන් එතකොට මේක සුළු කරන්න තියෙනවා. එහෙනම් අපි s මෙතන උඩට යවනවා. s වල ඍණ 5ක් වෙනවා. මේ පැත්තේ එතකොට ඉතුරු වෙන්න ඕන kg තියෙනවා. s වල ඍණ 5යි. මේ මෙතන m ලා දෙන්න සුළු වුණාම මේ මුයි සුළු වෙන m වල ඍණ 1ක් වෙනවා. යහ පැත්තේ මේ පල්ලෙහාට බෙදිලා ආය උඩට යනකොට m වල ඍණ 3 වෙනි බලය වෙන්න ඕනේ. හරි. දැන් එහෙනම් මේ මේ පැත්ත තියලා උත්තරේ ලිව්වොත් එහෙම මොකක් දෙන්නේ? AG m වල ඍණ 4යි s වල ඍණ 5යි. දැන් මාන දාන්න KG කියන්නේ අපිට දාන්න පුළුවන් m. m කියන්නේ දිගා නිසා l 4යි. s කියන්නේ තප්පර එහෙනම් t නේ 5යි. ඔය විදිහට අපිට ගන්න පුළුවන්. එහෙනම් තරේනවා අපිට ml ඍණ 4යි t ඍණ 5යි. ඒ නිසා පිළිතුරු ඇවිල්ලා අංක 1 දැන් 4. අපි උත්තරයට කියලා බැලුවොත් එහෙම පළවෙනි එකේ දැන් පළවෙනි ප්‍රශ්නේ පිළිතුරු 4. එහෙනම් මේකේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න තිබ්බා. සරල ප්‍රශ්නයක් නෙමෙයි. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නයට යමු. දැන් අපි එහෙනම් ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ගැටලුවට යමු. මේකත් අහලා තියෙන්නේ හරිම සරල ගැටලුවක්. ඇත්තටම කිව්වොත් මේක අහලා තියෙන්නේ ගම්‍යතාවය සහ ප්‍රස්ථාර සම්බන්ධ කරලා. ඉතින් හරිම සරල ගැටලුවක්. මේකේ පොඩි තියරි කොටසක් දැනගන්න ඕනේ. ඒක දැනගත්තාම මේ ගාන අපිට ඉතාමත් පහසුවෙන් හදාගන්න තිබ්බා. දැන් බලමු මොකක්ද ඇත්තටම බැරි වුණේ කියලා. කලබල වෙන්න එපා. සමහර ළමයි මේ පේපර් එකේ අමාරුවට ගමන් කලබල වෙනවා. අප්පෝ අපිට ෆිසික්ස් බෑ කියලා. එහෙම නෙමෙයි ඔබ හිතන්න ඕනේ. මට තියරි අමතකයි. ආය බලන්න ඕනේ තියරි. ගොඩාක් ළමයි හිතන් ඉන්නවා සමීකරණ ඔක්කොම සර් පුළුවන් ගණන් හදන්න බෑ. එහෙම බෑ තමයි. තියරි එක හරියට ඇප්ලයි කරන්නයි ඔබ දැනගන්න ඕනේ. අපි දැන් බලමු කොහොමද මේ ගාන සිද්ධාන්ත පාවිච්චි කරලා හදන්නේ කියලා. හරි. එහෙනම් මුලින්ම ගානේ දීලා තියෙන දත්ත ටික හොඳින් කියවගන්න. මේක වැදගත් එකක් කියලා තියෙනවා. නියත ගම්මතාව කියන යුතුව ගමන් ගන්න. ගම්මතාවේ නියතයි කියලා කියලා තියෙනවා. එහෙනම් මොකද්ද ගම්මතාවය කියලා කියන්නේ? අපි p කියලා ලියනවා ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය. එතකොට ගම්මතාවේ නියතයක් කියලා කියලා තියෙනවා. නියතයකි. එහෙනම් ගම්මතාවේ නියතයක්. එහෙනම් මම මේ නියතය කියන එකට k කියලා ගන්නම්. k සමානයි mv. මේක පොඩ්ඩක් අමාරු කරලා ලියා ගන්න අපිට නියන් තේරෙන විදියට k. මේ කියන්නේ ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය නියතයක් කියලා අපිට යාලා කියලා තියෙනවා. දැන් අහනවා ප්‍රවේගය v සමග වෙනස් වන ස්කන්ධය සහ එහි ප්‍රවේගය වෙනස් වන ආකාරය නිවැරදිව නිරූපණය කරන්නේ පහත කුමන ප්‍රස්ථාරයෙන්ද කියලා අහනවා. මේ තමයි ගැටලුවේ අහන්නේ. දැන් මුලින්ම අපි සිද්ධාන්ත කියලා තියෙනවා. ප්‍රස්ථාරයක් නම් අහලා තියෙන්නේ බලන්න මොන අක්ෂ දෙකද අහලා තියෙන්නේ. m සහ v නේ. එහෙනම් මුලින්ම දැනගන්න ඕනේ m සහ v අතර කිසියම් සම්බන්ධතාවයක් තියෙන සමීකරණයක් ගන්න පුළුවන්ද? මේ දෙන්න අතර සම්බන්ධතාවයක් තියෙන සමීකරණයක් ගන්න පුළුවන්ද? එහෙම එකක් ඇත්තටම මේ ගාන එක දීලා තියෙනවනේ. ආයතොර පළවෙනි ක්‍රමයෙන්ම ගාන හදන්න පුළුවන්. අපි හිතුව මෙහෙම එකක් දුන්නේ නැත්තම් බලන්න ඕනේ ඒ දෙන්න අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න බලන්න ඕනේ. මේ දෙන්න අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. ඒ කියන්නේ වෙන වෙනම සමීකරණ දාලා ගොඩනගන්න.
එතකොට සම්බන්ධතාවය ගොඩනගන්න ඕන වෙන වෙනම සමීකරණ දාලා. තුන්වෙනි එක තමයි ඒකත් බැරි නම් අපි බලනවා අගයන් කිහිපයක් ආදේශ කරලා ප්‍රස්ථාරය අඳින්න. පළවෙනි දෙකම බැරි වුණොත් තමයි එහෙම යන්නේ. සමහර ගණන් තියෙනවා දෙවෙනි ක්‍රමේ ටිකක් අමාරු වෙන්න පුළුවන්. මොකද සමීකරණයක් ගොඩනගන්න වෙලා යන්න පුළුවන්. කෝඩ්ඩක් කල්පනා කරොත් මේ ගණන් හදලා ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ මේකට. අගයන් දෙකක් තුනක් ආදේශ කරලා ප්‍රස්ථාරය අඳ ගන්න පුළුවන්. එතකොට අපිට මේ ගානේ පළවෙනි ක්‍රමෙම හදන්න පුළුවන්. තියරි අමතක කට්ටිය තියරි නෝට් එක බලන්න මම හොඳට කරලා තියෙනවා. එහෙනම් මේකේ තියෙනවා රාශි දෙක ගුණිතයක් නියතයයි කියලා. අපි එතකොට තියරි කරද්දි මුලින්ම ඔයක තමයි ගත්තේ ඇත්තට. ඔයල් නියමයෙන් ඔප්පු කරලා තියෙන. කිසියම් රාශි දෙකක ගුණිතය නියතයක් නම් හරි සමීකරණ දීලා තියෙනවා නම් මේ දෙන්න xy අක්ෂ දෙකට දාලා ප්‍රස්ථාරය යන්දොත් මේ පැත්තට v මේ පැත්තට m මේ දෙන්න මාරු වුණත් කිසිම ගැටලුවක් නැහැ. ප්‍රස්ථාරය යන්දොත් අපි ඉගෙන ගත්තා කියන්නේ රාශි දෙකක ගුණිතය නියතයක් කියලා ආවොත් අඳින්නේ මෙහෙමයි y අක්ෂයට සමාන්තරව යනවා වීම වක්‍රයක් යන්න ඕනේ. ඊට පස්සේ e අක්ෂයට සමාන්තරව යන්න ඕනේ. ඔයක තමයි උත්තරය. දැන් කිසියම් රාශි දෙකක ගුණිතය නියතයක් කියලා තිබ්බොත් කොහොමයි ප්‍රස්ථාරය අඳින්නේ? එහෙනම් දැන් අපි බැලුවොත් එහෙම මේකේ ඒ උත්තරය තමයි තෝරන්න තියෙන්නේ. බැලුව බැලමට මේකේ පළවෙනි උත්තරේ වෙන්න බෑ. හේතුව තමයි එතන අක්ෂ කැපිලා. දෙවෙනි එක සරල රේඛාව එක වෙන්නත් බෑ. තුන්වෙනි එක වෙන්නත් බෑ. ඊළඟට අපිට බලන්න තියෙන්නේ 4යි 5යි. පස්වෙනි එකේ බැලුව ගමන් මේක අක්ෂ කපලා තියෙනවා මෙතන. නිසා යා වෙන්නත් බෑ. නම් පිළිතුර තමයි 4වෙනි පිළිතුර. මම එතකොට ඇත්තට මේ ගැටලුවේ බැලුවේ මෙන්න මේ තියරි එක දන්නවා කියලා. ඒ තමයි කිසියම් රාශි දෙකක ගුණිතය නියතයක් නම් කොහොමද යාගේ ප්‍රස්ථාරය අඳින්නේ? ඔබ තමයි චෙක් කරලා තියෙන්නේ. දැන් එතකොට මේ ගාන හරි ගිය ළමයි උඩ පැන පැන ඉන්නේ නැතුව එයාලා කරන්න ඕනේ මොකද්ද මේ කිව්වේ මෙහෙම එකක් තියරි පන්තිය දිගන්නව නේද කියලා තියරි නෝට් එක බලලා මේකෙන් ගණන් කීපයක් හදන්න. අන්න එතකොට ඊළඟ පේපර් එකේදී එන ගානක් ආවත් අපිට කිසිම ගැටලුවක් වෙන්නේ නැතුව හදා ගන්න පුළුවන්. ඔන්න ඔහොමයි MCQ පේපර් එකක් විවරණය කරන්න ඕනේ. එහෙම නැතුව මේ ගාන හරි ගිහලා උඩ පැනලා හරියන්නේ මේ හරි ගියානම් හොඳයි ඈ. හරි ගිය ළමයිනොත් චූට්ටක් බලන්න පරණ නෝට් එක අරගෙන ප්‍රස්ථාර පාඩම චුට්ටක් මතක් කරගන්න. අන්න එහෙම තමයි මේ පේපර්ස් කරන්න ඕනේ. එහෙම නැතුව පේපර්ස් ගොඩාක් කරන්න ඉතින් ඇත්තටම වෙලා මදිනේ නේ. සමහර වෙන අපි MCQ 10000ක් කරන්නේ. හරි එහෙම කරා ගියමුකෝ. ෆිසික්ස් වලට 10000යි, බයෝ වලට 10000යි, කෙමිස්ට්‍රි වලට 10000යි. ප්‍රශ්න 30000ක් කළා. ඔය ටික මතක් කරලා ගන්න පුළුවන් හින්දා. දැන් නිසා මතක තියාගන්න මේ නවීන ක්‍රම වලට යන්න ඕනේ. ඒක කොහොම තමයි මේ MCQ කරන්න ඕන. ගොඩාක් කරන්න පුළුවන්. ඉතින් හොඳට තියරි එක ඔළුවට දාගෙන ගණන් හදන්න ලේසියෙන්ම ඔබට පුළුවන් එතකොට ඊට පස්සේ එන ගාන හදන්න. එහෙනම් දෙවැනි ගාන ඔන්න ඔය විදිහට තමයි හදන්නේ. ඉතාමත් ලේසි. අපි එහෙනම් තුන්වැනි ගානට යමු. හොඳයි එහෙනම් අපි තුන්වැනි ගැටලුවට යමු. මොකද තුන්වැනි ගැටලුවේ තියෙන සරලම ගැටලුව අපිට මේකේ අල තියෙන්නේ ස්ක්‍රූප් වාමානය සම්බන්ධ ගැටලුවක්. ඉතින් මං හිතන්නේ සියලුම දෙනා වගේ මේකේ ගාන හදලා තිබ්බා. අපි බලමු කොහොමද මේ ගැටලුව විසඳන්නේ කියලා. අපිට මේකේ අහලා තියෙන්නේ රූපය දැක්කන ස්ක්‍රූප් වාමානින් මිනුම ලබා ගද්දී ඒකේ පරිමාණවල පීඨියම තමයි දීලා තියෙන්නේ. ඒකේ පාඨාංකේ නෙහන්. හරි. එහෙනම් අපි දොමහලපු දෙයක් කරන්න නේ. මේක ලේසියෙන්ම ගාන හදා ගන්න පුළුවන්. අපර මෙතන ඉස්සල්ලාම බලන්න ඕනේ ස්ක්‍රූප් වාමානින් පාඨාංකයක් ගද්දී මුලින්ම අපි කුඩාම මිනුම තමයි හොයන් ඉන්න ඕනේ. මේ කුඩාම මිනුම හොයද්දී වැදගත් වෙනවා අපිට මේ වට පරිමාණයේ බෙදුම් කීයක් තියනවාද කියලා. මොකද හේතුව තමයි මුලින්ම කුඩාම මිනුම හොයාගෙන ඉන්න ඕනේ. මල් කියනනම් කුඩාම මිනුම කූමි සමානයි කොහොමද කියන්නේ අපි අන්තරාලය බෙදීම වට පරිමාණයේ බෙදුම් ගාන. හරි වට පරිමාණයේ බෙදුම් ගාන.
අන්තරාලය අපිට මේක පෙන්නලා නැහැ කියලා නැහැ ගන්න. නමුත් අපිට බැලු මේක පේනවා මෙන්න මේක දිහා බැලුවොත් මෙන්න මේ උඩ ලකුණු කරලා තියෙන්නේ මිලිමීටර් වලින්. යට ඉරක් ගහලා තියෙනවා කියලා කියන්නේ මිලිමීටර් භාගය තමයි ඒ පෙන්වන්නේ. එහෙනම් මේකේ උඩා මිනුම මිලිමීටර් භාගය කියන්නේ අන්තරාලය මිලිමීටර් භාගයයි. අපිට ලියා ගන්න පුළුවන් භාගයයි මිලිමීටර්. බෙදුම් ගානක් ගාන කියලා නෑ, රූපේ බලලා ගන්න තමයි දීලා තියෙන්නේ. මෙන්න මෙතන ඔබට බැලුවොත් පේනවා මේකේ කොටස් 45 46 47 48 49 50 කියන තැන තමයි බිංදු වෙන්නේ කියන කොටස් 50යි තියෙන්නේ. මේක සුළු කරොත් අපිට එනවා 100 බෙදීම 1යි, කියන්නේ 0.1 මිලිමීටර්. හරි, දැන් කුඩාම මිනුම අපිට ලේසියෙන්ම මේකේ හොයාගන්න පුළුවන්. ඊළඟට වැදගත්ම දේ තමයි මේකේ කුඩා මිනුම හොයාගත්තා. දැන් අපි හොයන්න ඕනේ ප්‍රධාන පරිමාණයේ පහු කරලා තියෙන අගය කීයද කියලා. දැන් මේක දිහා බැලුවොත් අපිට පැහැදිලිවම පේනවා එන්න මෙතන හොඳට බලන්න මේක දකුණු කරලා තියෙන්නේ මිලිමීටර්ද සෙන්ටිමීටර්ද කියලා බලන්න ඕනේ. මිලිමීටර් වලින් තමයි මේ තියෙන්නේ. දැන් 5යි මිලිමීටර්. මේක 6, මේක 7, මේක 8. 8 තමයි අන්තිමේටම ඇවිල්ලා තියෙන ඉලක්කම. හැබැයි මෙන්න මේ යට ඉරි කෑල්ල පෙනෙන්න තිබ්බොත් ඒ කියන්නේ 8යි මිලිමීටර් භාගයක් ගිහිලා. කියන්නේ 8.5යි මිලිමීටර් ගින් තියෙනවා. ඉතුරු ටික තමයි මෙන්න මේ සමපාත අංකයෙන් ගන්න ඕනේ. ඒක බලන්න ඕනේ සමපාත අංකය කීයද කියලා. එතකොට මේක 45 එතන 46. මම හිතන්නේ මේකේ රේඛා ටිකක් වැඩිලා නැහැ. මේ 46 තමයි සමපාත වෙලා තියෙන්නේ. එහෙනම් අපි ගන්න හදන්නේ මෙහෙමයි. අපි ලියනවා පාඨාංකය සමානයි ප්‍රධාන පරිමාණයේ ඇවිල්ලා තියෙන 8.5 මීටර්. එකට එකතු කරන්න ඕනේ රට පරිමාණයෙන් එන කියවීම. මගේ එකට කරන්නේ සමපාත අංකය ගුණ කරන්න ඕනේ කුඩාම මිනුමේ 0.1. මේක සුළු කරාම එනවා මෙතන 8.5 බිඳුවයි මෙතන 0.4 අයයි. මම මේ දෙක එකතු කරන්න තියෙන්නේ ලේසියෙන් වැඩේ තමයි එකතු කරන එක. 0.4 6යි කියලා ලියලා එතකොට 6යි 9යි 8යි. එහෙනම් උත්තරය අපිට එනවා 8.9යි 6යි මිලිමීටර් කියලා. එහෙනම් කියවන පාඨාංකය තමයි 8.9යි 6යි. රීඩින් එක අපිට එනවා අන්න ඕක තමයි නගය. එහෙනම් උත්තරේ බලන්න පිළිතුර 5. මේකේ 5 තමයි උත්තරේ. සමහර ළමයින්ට මේකේ එන්නේ නැති උත්තරේ මේක කියලා. හේතුව තමයි ඒ ළමයි ගත්තේ 8ට තමයි එකතු කරේ සමපාත වෙච්ච රට පරිමාණ අංකය. එතකොට එයාලට එන්නේ 8.4 6යි මිලිමීටර් කියලා. නිසා වරදින්න තියෙන සම්භාවිතාවය අඩු කරගන්න සරලම ගැටලුවක් තියෙනවා. එහෙනම් උත්තරේ 5. හරි, එහෙනම් ඒක සරලම ගැටලුවක්. ඔබ දැන් කරන්න ඕනේ ගෙදරදී මේකේ තියරි ටික තව බලලා ගණන් කීපයක් හදන්න. රන් මේ විදිහට තමයි අපි ගණන් ටික අමතක වෙන්න නොදී, නැත්නම් තියරි අමතක වෙන්න නොදී තියාගන්නේ. හරි, එහෙනම් අපි ඊළඟ ගන්නට. හරි, එතකොට අපි 4 වෙනි ගානට යනවා. එතකොට මේ 4 වෙනි ගානේ තියෙන්නේ සරලම ගැටලුවක්. මොකක්ද? නැවත තියෙන්නේ වර්නියර් පරිමාණ ගැටලුව. දැන් ඉස්සෙල්ලා තිබ්බේ ස්කෘප්වාමානයේ. එතකොට විශේෂයෙන් කියනවා දැන් මේ ගාන හදලා තියෙන්නේ හරියටම හදලා තියෙන්නේ එකලම්නේ.
ඇත්තටම මේක බැලූ බැල්මට නිකන් බයත් හිතෙනවා රූපෙන් අල්ලපුයි. මොකද සරලයි. මේක ගොඩාක් ළමයි දෝෂය හොයන්න ගිහිල්ලා මගෙන් අහලා තිබ්බා උත්තරේ එක නේද කියලා. නමුත් උත්තරේ එක නෙමෙයි. මේකේ උත්තරේ එන්නේ තුන. බලමු මේක කොහොමද එන්නේ කියලා. ඇත්තටම මේ ගානේ දෝෂය හොයන්න යන්න එපා. මොකද හේතුව මේකේ අපිට දෝෂය වැඩක් නැහැ. ගැඹුරමයින කූරෙන් ගත්තොත් එකට ධන මූලාංක වරදක්ද ඍණ මූලාංක වරදක්ද කියන දෙකෙන් එකක්වත් බලපාන්නේ නැහැ. හැබැයි බාහිර හණු මලකඩ කාලා තිබ්බොත් අන්න එයාට බලපානවා මිනුමක් ගද්දි. ඒ වගේම අභ්‍යන්තර හණු මලකඩ කාලා තිබ්බොත් එයාගේ මිනුමක් ගද්දි බලපානවා. නමුත් කූරට එහෙම බෙටඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ගාන තියරි එක නෝට් එකක් ලියලම මේකේ කිසිම බලපෑමක් එන්නේ නැහැ දෝෂයක් තිබ්බද. එහෙනම් දෝෂ හොයන්න ඕනේ නැහැ. නමුත් අපිට බැලූ බැල්මට මේකේ සමහර ළමයින්ට පේනවා මේකේ අනුපියවද්දී දෝෂයක් එනවා. එතකොට ඔයාලා කරන්න ඕනේ මේකෙදි ගාන පස්සේ කියලා දිහාදි බලන්න ඕනේ මේකේ දෝෂය හොයන්නේ කොහමද. මේ බිංදුව පහු කරලා මේ පැත්තට වර්නියරය ගිහිල්ලා තිබ්බොත් දෝෂය හොයන්නේ එක විදිහකට, බිංදුව මේ පැත්තේ තිබ්බොත් ප්‍රධාන පරිමාණයට දෝෂය හොයන්නේ තව විදිහකට. ඒ නිසා ඒක හොයන විදිහ පස්සේ මේ ගානෙන් පස්සේ බලන්න කොහොමද හොයන්නේ කියලා මතක නැහැ. නමුත් මේකෙදී ගැඹුරු මනින කෝරයට දෝෂය බලපාන්නේ නැහැ. හරිද? හරි. දැන් අපි යමු එහෙනම් දෙලින්ම මේකේ පාඨාංකය තමයි කියව ගන්න ඕනේ. එහෙනම් එකපාරම මේක කියව ගන්න බෑ. ගණනයක් කරලා තමයි ගන්න ඕනේ. දැන් බලන්න ඕනේ මුලින්ම ප්‍රධාන පරිමාණය ලකුණු කරලා තියෙන්නේ කෙන්ද කියලා. ඒතර අපිට පේනවා මෙතන තියෙන්නේ දෙක. මෙතන තියෙන්නේ දෙක. මෙතන දෙක ඊට පස්සේ මෙතන තුන. දැන් සෙන්ටිමීටර වලින් තමයි ලකුණු කරලා තියෙන්නේ. එහෙනම් දැන් බලන්න ඕනේ ප්‍රධාන මේ වර්නියර බිඳුවට කලින් ප්‍රධාන පරිමාණය කීයද පහු කරලා තියෙන්නේ කියලා. ඒතර මෙතන අපිට පේනවා මිලිමීටර වලින් තියෙන්නේ මිලිමීටර 1යි, මිලිමීටර 2යි, මිලිමීටර 3යි. මොකද මෙතනනේ තියෙන්නේ වර්නියර බිඳුව. එහෙනම් ප්‍රධාන පරිමාණයේ දෙක පහු වෙලා මිලිමීටර 3ක් ගිහිල්ලා තියෙනවා. 1යි කියන්නේ සෙන්ටිමීටරනේ. සෙන්ටිමීටර 2යි කියන්නේ මිලිමීටර නම් 20යි. යටින් තව මිලිමීටර 3ක් ගිහිල්ලා තියෙනවා. එහෙනම් ඔක්කොම 23යි මිලිමීටර ගිහිල්ලා තියෙනවා. දැන් ඉතුරු ගිහිල්ලා තියෙන චුට්ට තමයි අපි ගන්න ඕනේ මෙන්න මේ වර්නියරේ යෙවීමෙන්. එහෙනම් සමපාත වෙලා තියෙන වර්නියර අංකය 1 2 තුන්වෙනි වර්නියර අංකය තමයි සමපාත වෙලා තියෙන්නේ. එහෙනම් සමපාත වර්නියර අංකයත් අපි ගන්නවා 3යි. එහෙනම් අපි කියමු මේක ලියන්නේ මෙහෙම. එක තියාගන්න මුලින්ම මේකේ නෝට් එකක් දාගන්න ඕනේ. ඔයාලා ඊතරදි මේක අය බලන නිසා ගැඹුරු මනින කෝර සඳහා ගැඹුරු මනින කෝර සඳහා දෝෂය බල නොපායි. දෝෂ බල නොපායි. හරිද? හරි. දැන් එහෙනම් කෙලින්ම අපිට ලියා ගන්න පුළුවන් පාඨාංකය කොහොමද ලියන්නේ? එකතු කරන්න ඕනේ ප්‍රධාන පරිමාණය කියවීමට 23යි. ඒකට එකතු කරන්න ඕනේ වර්නියර කියවීම. ඒතර අපි දන්නවා සමපාත වෙලා තියෙන වර්නියර අංකය 3 එක වැඩි කරන්න කුඩාම මිනුමේ. හරි. මේ කුඩාම මිනුම මිලිමීටර 3ක් මිලිමීටර. එන අපිට නම් 23ට දශම 3ක් එකතු වෙලා 23.3 මිලිමීටර කියලා එනවා. මොකද අපි අහලා තියෙන ගානේ සෙන්ටිමීටර වලින්. ඒ නිසා පිට ලියන්න පුළුවන් එක 2.33 10න් බෙදන් තියෙන්නේ සෙන්ටිමීටර. එහෙනම් ඕක තමයි පාඨාංකය වෙන්නේ. රයිට්. එහෙනම් උත්තරය ඇවිල්ලා ඉතින් දැන් මේකේ උත්තරය 3. මේක ඇත්තටම මේ හදපු ළමයින්ගෙන් මම හිතන්නේ එක්කනයි හරියට හදලා තිබ්බේ. 10න් 10ම හරි ළමෙක් හිටියා. එයා තමයි මේක හදලා තිබ්බේ. අනික ළමයින්ගේ මට බලන්න බැරුණා. මේ එතකොට ඔන්නෝමයි සමහර ළමයි කීප දෙනෙක්ම මෙන් ඇහුවා ඒක නේද උත්තරේ කියලා. කියන්නේ යාළ මොකද කරලා තියෙන්නේ? යාළ තියරි දන්නවා.
මේකේ මූලාංක දෝෂයක් තිබ්බොත් අවසාන පාඨාංකයට එකතු කරන්න ඕනේ. හරි. එයාලා මේක ගත්ත උත්තරේ දෝෂය එකතු කරා. හැබැයි ගැඹුරම වෙන කූරට එක වැඩන්නේ. හරිද? ඒ සිද්ධාන්තය දැනන් ඉන්නවා. ඒ සිද්ධාන්තය දැනන් හිටියේ නැති වුණ ගමන් ඊළඟ පාර විභාගයට වරදිනවා. දැන් අනිවාර්යෙන් අපි දන්නවා කියන්නේ ඕක පේපර් එක හදන සර්ලා දන්නවනේ. ඒ නිසා එතන මතක තියාගන්න මේ ඒ තියරි ටික හරියට ඉගෙන ගන්න. ඕක හොඳට ලියලා තියාගන්න. එහෙනම් ওই විදියට තමයි ඒ ගාන හදන්නේ.